ඒව ඉවත් කරලා සාමාන්‍ය සරල බෞතරෙන් සම්මත කරන්න පුළුවන් සමහර ඒවා ඉවත් කරනවා නම් කොහොමද කරන්න ඕන කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු තීන්දුව සඳහන් කරලා තියෙනවා අපිට තියෙන ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 සහ 123 ව්‍යවස්ථාවේ යටතේ දීලා තියෙන ඉතාමත්ම සීමිත බලයක් ඒ බලය තමයි මේ පනති කුමන හෝ වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයක් උල්ලංඝනය වෙනවාද නැත්නම් අනනුකූල වෙනවාද එම අනනුකූල වන වගන්තිය සම්මත කර ගැනීම සඳහා 3/2ක බලයක් සහිතව සම්මත විය යුතුද එසේත් නැත්නම් එම අනනුකූල වගන්ති සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 3/2ක බලය සමග ජනමත විචාරණයකිනුත් අනුමත වීම අවශ්‍ය නැද්ද නැද්ද කියන කාරණය තීන්දුව කරයි. ඉන් ඔබට ගිහිල්ලා රටේ තිබෙන දේශපාලන පරිසරය රට මුණ දීලා තියෙන අභාග්‍ය සම්පන්න ව්‍යසනකාරී තත්වය ලෝක දේශපාලනය තුල අපේ රටට එරෙහිව ක්‍රියාත්මක වෙන බලවේග ඒ ක්‍රියාත්මක වෙන බලවේග තුල අපේ රටේ ජනතාවගේ ජීවිත අනතුරු වලට පත්වීම කියන කාරණා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකනු ලබන කාරණා නෙවෙයි. ඒ නිසා තමයි මම විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියෙන් වගන්තිය වචනෙන් වචන අරගෙන වචනහන බයක් තුලින් මේකේ අනුකූලතාවය හෝ අනනුකූලතාවය සොයනවට වඩා එහාට ගිය බැරෑරුම් ප්‍රශ්නයක් මේ පනති තියෙනවා. තවදුරටත් ශ්‍රී ලංකාව ස්වෛරී රටක් විදියට ඒකීය රටක් විදියට භෞමික අඛණ්ඩතාවයකින් යුතු රටක් විදියට තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය පිළිබඳව මුළු පනතම සලකා බලලා මුළු පනතම ප්‍රතික්ෂේප කරන්න කියන ඉල්ලීම තමයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළේ. අධිකරණ වලින් දෙන තීන්දු සම්බන්ධව අපි සතුටු වුණත් නොවුණත් ඒ අලංකාවේ ඉහළම අධිකරණ දීපු නඩු තීන්දුවක් නිසා අපි ඒ නඩු තීන්දුවෙන් බැඳී හිටිනවා. ඇමරිකාවේ දීර්ඝතම කාලයක් අගවිනිසුරු පදවිය හොබවපු ජෝන් මාර්ෂල් අගවිනිසුරුතුමා වරක් පැවසුවා අපි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිවැරදියි පිළිගන්නේ එම තීන්දුව සහසුද්දෙම නිවැරදි නිසා නොව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් සුපිරි ශ්‍රේෂ්ඨාධිකරණයක් නැති නිසායි කියලා. අපිට එහෙම හිතා ගන්න පුළුවන්. මේක ඇත්ත වශයෙන් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ යම් යම් වගන්ති 3/2 හෝ ජනමත විචාරණයකින් සම්මත කර ගන්නවාද යන කාරණය නෙවෙයි. මේ වගේ පනතක් ගෙනල්ලා රටේ ඊටාම වටිනාම ඉඩම් කොටස බවට පත්වෙන මේ කොළඹ වරාය නගරය විදේශීය ආණ්ඩුවකට අයිති සමාගම් වලට ලබා දීම තුල අපිට මූණ පාන්න සිද්ධ වෙන බරපතල ප්‍රශ්න සහ අපි විසින් ලෝකයේ අනෙකුත් සියලුම රාජ්‍යයන් බලවත් හතුරම් බවට පත් කර ගැනීම හරහා අපි සියලු දෙනාගේම ජීවිත අනතුරේ හෙලීම පිළිබඳ ප්‍රශ්නය. අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳයි කියන්නත් නරකයි කියන්නත් එය උල්ලංඝනය නොකර ඉන්න හෝ උල්ලංඝනය කරන්නත් ජීවත් වීමේ අයිතිය මුලින් තහවුරු වෙන්න රටක් විදියට පැවතීමේ අයිතිය තහවුරු වෙන්න ඕනේ. මේ දෙක නැත්තම් ලෝකේ තියෙන හොඳම නීතිය ගෙනාවත් ඒකෙන් වෙන්නේ රටේ ජනතාවගේ ජීවිතවලට අනතුරක් නම් ඒක ඉතාමත්ම ද්‍රෝහි දුෂ්ට ක්‍රියාවක්. Breaking.lk